සුබ දවසක් 2021 IPL තරඟාවලිය මෙවර කොටස් දෙකක් වශයෙන් පවත්වන්නට සිදුවනුයේ මෙම වර්ෂයේ මැයි මාසයේ වන විට ඉන්දියාවේ වසංගත තත්ත්වය උත්සන්න වීම නිසායි කෙසේ වෙතත් ඒ වන විට IPL 2021 තරඟ වාරයේ තරඟ 29ක් පවත්වා අවසන්ව තිබුණා ඉන් අනතුරුව ඉන්දියා ක්‍රිකට් බලධාරීන් තීරණය කරනු ලැබුවේ තරඟාවලියේ ඉතුරු තරඟ දුබායි නුවර පැවැත්වීමට දින නියම කිරීමටයි ඊයේ දුබායි නුවරදී ආරම්භ වුණු IPL 2021 තරඟ වාරයේ දෙවන අදියරේ පළමු තරඟයේදී මුණ ගැසුනේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමයි තරඟාවලියේ 30වන තරඟයේ වූ මෙම තරඟයේ ජය ලකුණු 20කින් හිමි වූයේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමටයි ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේද පෙරමුණ ගැනීමට සමත් වුණා අද දිනේදී 31වන තරඟය ලෙසින් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මුණ ගැසීමට නියමිතයි රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනෙක් සහභාගී වන අතර ඔවුන් වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීරයි මේ අතර මේ දිනවල ඉන්දියාව පුරාවට ප්‍රචලිත ගීතයක් වන ශ්‍රී ලාංකීය නාමය ඔසවා තබා ඇති මැනිකේ මගේ හිතේ ගීතය IPL තරඟාවලියද ආක්‍රමණය කර හමාරයි. එහි මුල්ම අවස්ථාව ඌයේ වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයන් ලෙස තෝරාගත් අවස්ථාවේදී ඔවුන් පිළිගැනීම සඳහා මෙම ගීතය ඇතුළත් කර කුඩා වීඩියෝවක් සැකසීමයි. ඉන් අනතුරුව ලෝව භයානකම වේග පන්දු යවන්නෙකු වූ ලසින් මාලිංගගේ සමු ගැනීමෙන් අනතුරුව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ Facebook ගිණුමේදී මෙම ගීතයේ කොටසක් අන්තර්ගත කරමින් පෝස්ට් එකක් නිකුත් වුණා. IPL වැනි ප්‍රධාන පෙළේ තරඟාවලියක අපගේ ක්‍රීඩකයන් මෙන්ම අපේ රටේ ගායිකාවකටද ප්‍රසිද්ධියක් ලබා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ වාසනාවක් ලෙස සලකන්න පුළුවන්. V-Love Cricket අපිත් මෙම ගීතය ගායනා කරන යොහානි සතීෂන් ඇතුළු පිරිසට සුබ පතනවා. ඔයාලා මොකද හිතන්නේ මේ ගැන? අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම V-Love Cricket YouTube channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකන click කරලා තියාගන්න අමතක කරන්න එපා. මෙවැනි ක්‍රිකට් විස්තරයක් සමගින් නැවත හමු වෙමු.